අමාරු කාලයේ එක එක සංවිධාන රජයේ ආයතන කඩා වැටුණු අවස්ථාවේදී ඔබ ඉදිරියට ඇවිල්ලා මේ වගකීම ඉෂ්ට කළා. අද බොහෝ දෙනෙක් ජීවතුන් අතර ඉන්නවනම් ඒ ඔබේ උත්සාහය නිසා. ඒ කාලෙදී ඖෂධ තිබුණේ නැහැ. ඖෂධ තිබුණා නම් සල්ලි තිබුණේ නැහැ. අන්න එහෙම වෙලාවක කොහොමද මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්නේ? පැනලා ගියා නම් රට කඩා වැටෙනවා. ඒ තමන් තමන්ගේ යුතුයකම ඉෂ්ට කළා. ඒකයි අපි රටේ හැම එක්කෙනාගෙම බලාපොරොත්තු වෙන්නේ. ඒත් අවාසනාවකට ඒක සිදු වෙන්නේ නැහැ. රට බාරගත්ත අවස්ථාවේදීත් මට මතකයි එදා තිබුණ හිඟ. එදා අපිට බේත් ගේන්න විදේශ විනිමය නැහැ. පෝර ගේන්න විශේෂ විනිමය නැහැ. තෙල් ගේන්න විදේශ විනිමය නැහැ. ආණ්ඩුවේ මුදල් නැහැ. අන්න එහෙම තත්ත්වයක් තිබුණේ. ඉතින් මෙතනින් තමයි මොකද දෙන්නේ කියන එක හරි අමාරු තීරණයක්. තෙල් වලට දෙනවද, කෑමට දෙනවද, බේත් වලට දෙනවද, පෝර වලට දෙනවද? ඒ තීරණ ගන්න උනා. අන්තිමට අපි තීරණයකට ඒ පෝර අරගන්න. මොකද පෝරෙක් අපිට ආපහු කෘෂිකර්මයේ පටන් ගන්න පුළුවන්. ඒක ආරම්භ කරාම නිෂ්පාදනය ඇති වෙනවා. තෙල් දෙන්න, බේත් දෙන්න ඔහොම තමයි ගියේ. ඊට පස්සේ රට ක්‍රමානුකූලව දියුණු වෙන්න පටන් ගත්තා. ඉතින් අපි ඔක්කොම දන්නවා අමාරු කාලේ කොහොමද මේක ගෙනිච්චේ. තමල් ළඟට ඇවිල්ලා කවුරු හරි ඖෂධ ඉල්ලනවා, මුදල් නැහැ. මොනවද කරන්නේ? යන්න කියනවද, මැරෙන්න කියනවද, දීලා අලාභයක් ලබා ගන්නවද? අපි ඔක්කොමට මේ තීරණ ගන්න සිදු. අපි ඔක්කොම එහෙම හරියට ඒ තීරණ ගත්තේ නිසා අද අපි සියලු දෙනා මෙතන ඉන්නේ. සමස්ත ලංකා පෞද්ගලික ඖෂධ ශාලා හිමියන්ගේ සංගමයේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ජනාධිපතිවරයා වෙත සිහිවටන තිළිණයක් ප්‍රදානය කිරීමද මෙහිදී සිදු කෙරුණා. ඇත්ත කෙටියෙන්, දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ. Newsfirst YouTube channel එක අදම subscribe කරන්න. Newsfirst ජනතාව සමඟ.